ජනතාව වෙනුවෙන් ඔබ පැහැදිලි කරගත්තු කාරණයක් තියෙනවා. ඒක අපි මේ අහන්නේ. Dr. Fixit waterproofing ලොවේ මහා නාමය. ජනතාව විට පෙරමුණ නම් වූ ඔබේ පියා ගොඩනැගූ පක්ෂයක් තියෙනවා. ඔව්. ඒ පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන යම් දුරකට වැඩිච්ච ගහක් තියෙනවා. එහෙම තියෙද්දී විජේවීරගේ පුතා නිසා ඔබ මෙහි සහභාගීත්වය පවාද ලබා ගන්නේ චමුත්ත කිව්වා වගේ දෙවෙනි පරපුර නිසා නෙවෙයි. අපි අහන්නේ මිනිස්සු බලාගෙන ඉන්නේ ගොඩනැගිච්ච බලවේගයක් තියෙද්දී ඔබට ඔබ ඍජුව කියන්න කෙටියෙන් කියන්න ඇයි ඔබට ගිහිල්ලේ ගොඩනැගිච්ච බලවේගයත් එක්ක මේ තාත්තගේ චින්තන ඉස්සරහට ගෙනියන්න බැරි. ඔබ ඒක හංගනවා. අපිට පැහැදිලිව කියන්න. මම කිසිදයක් හංගන්නේ නැහැ. මම කලිනුත් කිව්වා අපි විශ්වාස කරන න්‍යායාත්මක මතවාදය සහ මේ තියෙන ජනතා විමුක්තිවරණේ අපේ න්‍යායාත්මක මතවාදය අතර වෙනසක් තියෙනවා. හැබැයි අපි විනාශ කළා දැන් තියෙන්නේ. හැබැයි මම පැහැදිලිවම කියනවා මේ රටේ අපි විශ්වාස කරන මේ ජාතික මතවාදයේ ජාතික වැඩපිළිවෙලක් නිර්මාණය වෙන්න ඕනේ. ඒක සමාජවාදී වෙන්න ඕනෙත් නැහැ. ඒක ලිබරල් වෙන්න ඕනෙත් නැහැ. මේ රටට ගැළපෙන වැඩපිළිවෙලක්. දැන් අපි උත්සාහ කරන්නේ ওই ප්‍රශ්නෙ එක තියෙනවා. අපි හැමතිස්සෙම උත්සාහ කරනවා කොහේ රටක් දියා බලන්න. දැන් ගොඩක් අය හිතනවා මම රුසියාව ගිහිලා මම මේක රුසියාවක් කරයි කියලා. කවුරු හිතනවා මේක චීනයක් කරන්න. කවුරු හිතනවා මේක ඇමරිකාවක්. එංගලන්තේ නෑ මේක ලංකාව. අපිට තියෙනවා අපිටම අනන්‍ය වෙච්ච සભ્યත්වයක් එක්ක අවුරුදු 2500 ක ඉතිහාසයක අපේම දේශපාලන භූදේශපාලන පදනම. ඇයි අපි ඒක තේරුම් ගන්නේ? මම ආරාධනා කරන්නේ ඒක තේරුම් ගන්න. ඒ මත අපි නිරන්තරයෙන් ඒක සමාජවාදී සුවඳ තියෙන්න පුළුවන්. ඒක ලිබරල්වාදී ව්‍යවසායකත්වයේ තියෙන්න පුළුවන්. උවිඳු විජේවීර මහතා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ප්‍රශ්නයක් තියෙනවානේ මෙහෙම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු කණ්ඩායමක් ජාතික නිදහස් පෙරමුණ විදිහට කැඩලා යනවා. තවත් පිරිසක් පෙරටු ගාමෙන් විදිහට කැඩලා යනවා. රෝහ මේ හිටපු නායකයා තාත්තත් එක්ක සෝමවංශ අමරසිංහ සහෝදරය මේ විදිහට කතා කරනවා. රෝහණ විජේවීරගේ පුතාටවත් ජවිපෙ ඇතුලේ ඉන්න බැරි නම් පන්ති හත ඇතුලේ කරනකොට මේ මං හිටපු ජවිපෙ නෙමෙයි කියලා හිතනවා නම් එතන ඔයා කොහේ මොනවා හැංගුවත් මොකක් හරි ගැටලුවක් තියෙනවානේ මං අහන්නේ ඒකයි. ඒක තමයි මං කියන්නේ. හරි එහෙමනම් මට කියන්න ඔය තාත්තා පතපු දේ විමල් ළඟ තියෙනවද? තාත්තා පතපු දේ කුමාර් ගුණරත්නම් ළඟ තියෙනවද? ඔය කැඩලා ගිය ටීම් අත තියෙනවද? නැත්නම් ඒ කොහෙවත් නැද්ද තියෙන උවිඳු ළඟ විතරද මේ ටේස්ට් එක තියෙන්නේ? නෑ දැන් ආපහු මං දැන් මේකට උත්තරයක් දුන්නොත් නැවතත් ඔබතුමා මාව සම්බන්ධ කරනවා ඔය තාත්තගේ මතය අරන් යන්නේ කියලා. මම ඒක පැහැදිලිවම නිරවුල් කරා. තාත්තගෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉගෙන ගන්න මට ගොඩක් දේවල් තියෙනවා. මට කවදාවත් තාත්තට සමාන වෙන්න බැරි වේවි. ඒ වගේ මං හිතන්නේ ආපහු මිනිසෙක් නිර්මාණය වේවි කියලා. නමුත් මේ වර්තමාන මේ 21 වන සීවසයේ චම්දිත 21 වන සීවසයේ තොරතුරු තාක්ෂණය ඔබතුමාගේ ඇත්තේ ස්මාර්ට් ෆෝන් එක තියෙනවා ඔබතුමා ගාවත් තියෙනවා ඔබතුමා ගාවත් තියෙනවා මං ගාවත් තියෙනවා මේ ආයතනයේ ඉන්න සියලු දෙනා ගාවත් තියෙනවා ඔබතුමත් මමත් මේක බලමින් හැදෙන 21 වන සීවසයේ අලුත් ලෝකය බිහි වෙන්නේ පැරණි ලෝකයේ තිබ්බ සීලුම දේශපාලන මතවාද බිඳ දාලා සමාජවාදී වේවා ලිබරල් ක්‍රමයේ වේවා කන්සර්වේටිව් වා මෙත් තියෙන පැරණි සීලුම දේශපාලන මතවාදයන් බිඳ දාලා තමයි මේ 21 වන සීවසේ අලුත් ලෝකයේ බිහි වෙන්නේ. ඇයි අපි ඒ 21 වන සීවසේ බිහි වෙන අලුත් ලෝකෙට ගැලපෙන මිනිහා වෙනුවෙන් අලුත් දේශපාලන මතයක් කතා කරන්නේ නැති? ඇයි තාම අපි අර මාක්ස් කියපු මාක්ස්වාදයක් මාක්ස් කාල් මාක්ස් මාක්ස්වාදී කිව්වේ යුරෝපෙ තිබ්බ වැඩසම් සමාජයේ දිහා බල්ලා. දැන් ඒක ඉවරලා ලෝකෙ එතනින් එලියට ඇවිල්ලා අවුරුදු ගණනාවක් වෙනවා. ඇයි අපි මේ පරණ දේවල් කතා කරන්නේ? මේ අලුත් තරුණයට ඕනේ වෙනසක්. ලංකාවේ තාක්ෂණය අරන් බලන්න. එතකොට තාක්ෂණයේ තියෙන්නේ අද 21 වන සීවසේ. හැබැයි අපි අනපනත් නීති තියෙන්නේ තාම 18 වන සීවසේ. හරි. එතකොට ඔබ කොහෙද හිටියේ 1971 71 කැරැල්ල මේ ඇති කරලා මේ තාත්තා මේ ජනතා විමුක්ති පෙරමුණේ 71 කැරැල්ල සමාරු කරන තාත්තගේ එකඟතාවයෙන් තොරවයි තමයි මේ කැරැල්ල ඇති වුනේ කියන එක. ඒක හරිද? ඔව්. අවසානයේ ධර්මසේකර සහ පොඩි අතුලගේ අවශ්‍යතාවය ඇති ඇමරිකන් එම්බසි එකට බෝම්බ ගැහුවට තාත්තගේ අවශ්‍යතාවය නෙමෙයි. හරි කෙසේ වෙතත් 71 අරගලය කරලා ආණ්ඩුව ගන්න වෙනස් කරන්න බැරි වෙනවා 70 ආණ්ඩුව. 80 මේ අරගලය කරලා ඉඳුලං කංග විසුමේ සම්බන්ධව වෙනසක් කරන්න ගිවිසුමේ විදිහට අස්සම් කරනවා. හැබැයි ඔබ කොහෙද හිටියේ උවිඳු? ඒ බල වෙනස කරන්න එදා තුන්ඩුවෙන් කරපු වෙනස 2021 තරුණයෝ එකතු වෙලා Facebook එකෙන් මේ රටේ 69 ලක්ෂයක ජනාධිපති පන්නනවා මුදල් ඇමති පන්නනවා අගමැති පන්නනවා ආණ්ඩුව වෙනස් කරනවා Facebook එකෙන් comment එකෙන් ඒ සියල්ල සිදු කරන්නේ ඒ කරනකොට උවිදු විජේවීර පලාතකවත් නැහැ කොයිද ඔබ හිටියේ පැහැදිලිවම ජීවිතයේ යම් යම් තැන්වලදී අපිට ඕන විදිහම ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ උමන හෝ කාරණාවකට මට විදේශගත සිද්ධ වෙන්නේ යම් මං ආයි සවුදු 25ක් 26ක් වුණාට පස්සේ තමයි මට රුසියාවේ අධ්‍යාපනයට යන්න ඉඩකඩ හැදෙන්නේ. ඉතින් එහෙම තැනක රුසියාව දාලා එන්න හැකියාවක් තිබුණේ නැහැ පළවෙනි දේ. ඒ වගේම තමයි මේ වෙනස වෙනුවෙන් අපි අපිට අවශ්‍ය උපරිම කාර්යභාරය දෙවන පරපුර සංවිධානය ඒ තමන්ට කරන්න පුළුවන් උපරිම කාර්යභාරයේ ඒ තැන්වලදි කරා. ඒ වගේම තමයි 2018-19 වෙද්දි තමයි තරුණයා පත්තරේට ඉන්ටර්වයුව එකක් දීපු මම නිවාඩුකට ආපු මම කියන්නේ 21 වන සීවසේ තරුණයා අරගලය කරන්නේ තුවක්කු වලින් නෙවෙයි
ස්මාර්ට් ෆෝන් එකිනුයි WhatsApp එකිනුයි Facebook එකිනුයි කියන ඔබතුමාලට ඕනනම් පස්සේ බලන්න පුළුවන් අරගෙන 2018 19 තමයි මම 19 දී මම මේ කාරණාව කියන්නේ. ඒතොර අපිට මතවාදී වශයෙන් අපි දෙන්න ඕන පෝෂණය අපි සමාජයට දීලා තියෙනවා. එතනදී හැමෝන්ටම කාර්යභාරයක් ඇති. ඒ වගේම තමයි අපි විශ්වාස කරන දෙයක් තමයි මේ රටේ තියෙන සමාජ සිවිල් අර්බුදයන් විවිධ රාජ්‍යයන් පාවිච්චි කරනවා තමන්ගේ බල අරමුණු වෙනුවෙන්. ඒවට අහු නොවි ඉන්නත් අපි උපායශීලී වෙන්න අවශ්‍යයි. ගෙදරත් එක්ක තරහ වෙලා බෙල්ල කපා නහයත් අර මූණත් එක්ක තරහ වෙලා නහය කපාගෙන හරියන්නේ නැහැ. හැබැයි මේ වෙනස අපි ප්‍රාර්ථනා කරපු වෙනසක් අපි වෙනස වෙනුවෙන් මොකද දැන් 88 89 71 ඔබතුමා කිව්ව වගේ අරගලයක් කරලා ජීවිතවලින් මේ මේ අරගලේදී එහෙම වුනේ නැහැ. ජීවිත සුළු ප්‍රමාණයක් නැතුනේ. ඒකෙන් අපි ඊටාම සතුටු වෙනවා. මොකද 71 88 89 කියන්නේ මේ රටේ හිටපු හොඳම තරුණ ජීවිත ප්‍රමාණයක්. 88 89 60000ක් විතර ජීවිත වෙනවා. ඉතින් 71 අරගලේ කීයක් විතර විරුදුනද? 10000ක් විතර 10000කට අසන්න. ඔබේ පියාගේ එකඟතාවයෙන් තොරව දෙක සිද්ධ වුණේ. ඔබේ පියා වන්දනාගාරගත විඳවන්න තමයි මේක සිද්ධ වුණේ. ඔබේ පියා පක්ෂයේ ඇතුලේ ස්වයංවේචනයක් කරලා තියෙනවා මම එකඟුන්නේ නැහැ කියන කතාව. ඒක හරිද? ඔහු කියපු දේ තමයි උසාවියටත් කියපු දේ තමයි මේ දේශපාලන නැගිටීමට මේකට දේශපාලනික වශයෙන් මේ අරගලයේ ඇතිවීමට වග කිව යුත්තේ මම. හැබැයි මේ නිශ්චිත මොහොතේ අරගලය කරේ ඔහු නෙමෙයි. ඔහු නෙමෙයි කියන ඒ කාරණාව පැහැදිලි කළා. ඒක කුමන්ත්‍රණයක් පැහැදිලිව. කුමන්ත්‍රණයක් ඒක ඇමරිකන් කුමන්ත්‍රණයක් කියලා මේ බොහෝ දුරට කතා වුණා. මොකද හේතුව මේ විජේවීර CIA කෙමනක් කියලා නේ කිව්වේ. ඔව් විජේවීර CIA කෙමනක් කියලා තමයි කිව්වේ. දැන් ඔබතුමාට නම් බලන්න පුළුවන්. දැන් විජේවීර අධිරාජ්‍යවාදීට විරුද්ධව සටන් කරපු කෙනෙක්. ඔහුට කිව්වේ CIA කෙමනක් කියලා. දැන් මට කියනවා බැසිල්ගේ බලල්ලතක් කියලා. දැන් මට කියනවා විවිධ ව්‍යාපාරිකයන් සල්ලි ආරම්භ මේ සංවිධාන හදලා තිනවා රුසියාවේ ගියේ බැසිල් සල්ලි දීලායි කියනවා ව්‍යාපාරික සල්ලි දීලායි කියනවා ඉතින් ඔය අවලාද කාලෙන් කාලෙට එනවා